හයි ගයිස්, ඉතින් කොහොමද? ඔන්න වෙසක් කාලේ තමයි ඉස්සරහට එන්නේ. ඉතින් වෙසක් කාලේට අපි ගොඩක් සැරසිලි කරනවා, ගෙවල් වල මේ වගේ බුදුරස් මාලා කරකවනවා, පොඩි වෙසක් කුඩු කරකවනවා. ඉතින් මෙන්න මේ වගේ කරකවන වැඩවලට අපිට මෝටර් කන්ට්‍රෝල් එකක් තිබ්බොත් මම හිතනවා ඇත්තටම ලේසි වෙයි කියලා. මොකද මෝටර් එකකට ෆුල් පවර් එක දුන්නාම මේක හයියෙන් කරගෙනවා. එහෙම නැතුව අපිට ඕන ගානට අපිට ඕන ප්‍රමාණයට ඒක පාලනය කරගන්න මොටර් කන්ට්‍රෝල් එකක් ඕනේ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ මොටර් කන්ට්‍රෝල් එකක් හදන විදිය. සිම්පල් විදිහට බොහොම අඩුම මුදලකින් මොටර් කන්ට්‍රෝල් එකක් හදන විදිය තමයි අද මේ වීඩියෝ එකේ මම අරගෙන එන්නේ. ඉතින් මේ වෙලේට අපිට ඕන වෙන්නේ කොම්පෝනන්ට් දෙකයි, මේ මොස්ෆෙට් එකක්. මේක IRFZ44N කියන මොස්ෆෙට් එක. ඊට අමතරව අපිට ඕනනවා 10K පොටෙන්ටෝමීටර් එකක්. ඉතින් මේ දෙක තමයි අපිට ඕන වෙන්නේ. ඒට අමතරව හීට් සිංක් එකක් යූස් කරන්න ඕනේ මේ වැඩේට. මොකද මේක වැඩ කරන වෙලාවට ගොඩාක් හීට් වෙනවා. ඉතින් ඒක නිසා ටිකක් ඇලුමිනියම් කැල්ලක් ටිකක් ලොකු හීට් සිංක් එකක් යූස් කරොත් හොඳයි. මෝටරේ දිගටම වැඩ කරන එකක් නම් සාමාන්‍යයෙන් පැයක් දෙකක්, මේකට ෆෑන් එකකුත් දානවා නම් වඩා හොඳයි. මොකද මේක ගොඩාක් රත් වෙනවා වැඩ කරන වෙලාවට. ඉතින් මේ ටික විතරයි ඕනේ වෙන්නේ වැඩේට. ඉතින් බලමු කොහොමද ඩයග්‍රෑම් එක යන්නේ කියලා. මොස්ෆෙට් එක මෙන්න මේ විදිහට ගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඊටස පොටෙන්ටෝමීටර් එක මෙන්න මේ පැත්තට අපි ගන්න. ඉතින් මෙන්න මේ විදිහට ගත්තට පස්සේ පොසිටිව් ඉන් එක එන අපි වෝල්ටේජ් එක ඉන් කරන්නේ මෙන්න මෙතනින් තමයි. නෙගටිව් ඉන් එක කොමන් එක මම පෙන්නන්නම්. ඊට පස්සේ පොසිටිව් ඉන් එක මෙන්න මෙතෙන්ට. දැන් මේ පොසිටිව් වින් එකරම තමයි මෙන්න මේකේ මැද පින් එක, මොස්ෆෙට් එකේ මැද පින් එක කනෙක්ට් වෙන්නේ. ඊට පස්සේ පොටෙන්ටෝමීටර් එකේ මැද පින් එකයි මොස්ෆෙට් එකේ මේ පැත්තේ පින් එකයි එකට සම්බන්ධ වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මේක තමයි කෙලින්ම අවුට් පොසිටිව් එක, කියන්නේ මෝටර් එකට යන්නේ ඕක. ඊට පස්සේ අපි ඉන් කරපු නෙගටිව් එක තියෙනවා. ඒ නෙගටිව් එකම තමයි කොමන් විදිහට ඇවිල්ලා මෙතන අවුට් එක විදිහට එන්නේ. ඉතින් මෙන්න මේ විදිහට එන්නේ. මාර සිම්පල් සර්කිට් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට වයර් කරගත්තට පස්සේ අපිට පුළුවන් මෝටර් කන්ට්‍රෝල් එක හදාගන්න. ඉතින් අපි මේ ටික පාස්සලා බලමු මේක වැඩ කරන විදිහ. පොටෙන්ටෝමීටර් එකේ කෙලවරේ පින් එක හිස්. එතකොට ඒක තමයි නෙගටිව් එක ඉන් වෙන්නේ සහ අවුට් වෙන්නේ. අනිත් දෙක ඉන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහ තමයි මැද පින් එකයි කෙලවරේ පින් එකයි මොස්ෆෙට් එකේ කනෙක්ට් වෙන්නේ ඩයග්‍රෑම් එකේ තියෙන විදිහට. ඊළඟට වයර්ස්. ඉතින් මේක ගන්නවා ඉන් එකට, මේක ගන්නවා අවුට් එකට, මෝටර් එකට යන ලයින් එකට. ඉතින් මේ දෙකේම මේ නෙගටිව් එක, කියන්නේ ඍණ පැත්ත එකයි. ඒක මම එකට කනෙක්ට් කරගන්නවා මේ විදිහට කනෙක්ට් කළා. මම මේකට පාස් කරනවා. ඊට පස්සේ අපි මෝටරේ පොසිටිව් එක මෙන්න මෙතෙන්ට. ඊට පස්සේ ඉන් පොසිටිව් කියන්නේ මෙන්න මෙතෙන්ට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉන්නේ. හරිම සිම්පල්. මේක මෝටර් එකට, මේක අපේ ඉන්පුට් වෝල්ටේජ් එක, කරන්ට් එක. මේක සාමාන්‍යයෙන් 24 මෝටරයක් වුණත් යූස් කරන්න පුළුවන් මේකට. මම යූස් කරන්න යන්නේ 12 වෝල්ට් මෝටර එකක්. අපි බලමු මේක කොහොමද දැන් වැඩ කරනවද, මොන විදිහද තත්ත්වේ කියලා. ඉතින් මේ තියෙන 12 වෝල්ට් මෝටර එකක්. ඉතින් මම මේ මෝටර එක මේකට කනෙක්ට් කරලා තමයි ටෙස්ට් කරන්න යන්නේ. ඉන්පුට් ජැක් එකක්,
තැනට නෝමල් කනෙක් කරගන්නවා බලන්න ටෙස්ට් කරන්න ඕන නිසා හීට් සිංක් එකක් මේ වගේ හයි කරගන්න ඕනේ මොකද වැඩ කරනකොට මේක රත් වෙනවා මාරු විදිහට මොන්ට් එක මේ වගේ දැන්ට කනෙක් කරගන්නවා 12 volt battery එකක් ඒක තමයි අපි කනෙක් කරගන්නේ මේක දාගමු බලන්න කොහොමද ස්පීඩ් එකේ වෙනස හොයාගන්න පුළුවන් අපිට හරි ඔක්කොම කනෙක් කරලා තියෙන්නේ දැන් පවර් දීලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා ඔන්න දැන් මෝටරේ හිමින් කරනවා දැන් 12 volt දීලා තියෙන්නේ බලමු මේකෙන් මේක අපිට පාලනය කරන්න පුළුවන්ද කියලා ඔයගොල්ලන්ට පේනද මේක මේ පැත්තට කරකවනකොට ස්පීඩ් එක ගොඩාක් අඩු වෙනවා මේ පැත්තට කරකවනකොට ස්පීඩ් එක පරිම වැඩි වෙනවා ඉතින් වැඩි හරි සිම්පල්ම සිම්පල් සර්කිට් එකක් ඉතින් මෙවනට මේකේ ගොඩක් ප්‍රයෝජන තියෙනවා ඉස්සරහට කලින් කිව්වා වගේ වෙසක් කාලෙන්නේ ඉතින් ගොඩක් ලොකු දේවල් මේකෙන් කරන්න පුළුවන් 24 volt 775 මෝටරයක් උනත් මේකෙන් මේ විදිහටම මේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඉතින් ගයිස් බොහොම පොඩි වීඩියෝ එකක් මම හිතනවා මෙවනට මේ කාලේ හැදී ඉස්සරහට එන වෙසක් කාලට ඔයගලන්ට මේ සර්කිට් එක යූස් කරන්න පුළුවන් වෙයි ඔයගලගේ ප්‍රොජෙක්ට් වලට එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බු ඉහෙල්ලන්නේ